හිතත්නම් පතකුඩාද කියන්නේ මෙන්න මේ වගේ සිදුවීම් වලට තමයි. දොඩම් විකුණලාද මුදලින් ගමට පාසලක් හැදූ උදාර මිනිසෙක් ගැන කතාවක් තමයි මේ කියන්නේ යන්නේ. ඔබටත් මෙය මහඟු ආදර්ශයක්. ඉන්දියාව සැබවින්ම පුදුමාකාර මිනිස්සුන්ගෙන් පිරි රටක් කිව්වොත් ඒක මුසාවක් නෙවෙයි. සෑම දිනකම පාහේ ඒ රටින් වෙනත් මිනිසුන් නොකරන ආකාරයේ ක්‍රියාවකන යුතු පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු මොන නොගැසෙන්නේ නම් එය පුදුමයකි. එහි විශේෂත්වය වන්නේ ඒ වැඩි දිනෙක්ම පාහේ දුප්පතුන් වීමයි. එයට හේතුව දුප්පතාගේ දුක දැනෙන්නේ දුප්පතාට වීම නිසා විය හැකියි. මේ පවසන්නට යන අපූර්ව පුද්ගලයා එරට කර්ණාටක ප්‍රාන්තයේ වැසියකි. නිව්පද්දු යනු කර්ණාටක ප්‍රාන්තයේ මංගලාරු නම් ප්‍රදේශයෙන් කිලෝමීටර් 25ක් තරම් දුර බැහැර දුෂ්කර ගම්මානයක් වන හරිකලා ගමට ආසන්න දුහුවිලෙන් පිරිගම්මානයකි. අදේ ගම මුළු ඉන්දියාව පුරාම ප්‍රසිද්ධව ඇත්තේ මේ පුද්ගලයා නිසායි. ඉන්දියානුවෙක් වන ඔහු හඳුන්වන්නේ හරකලා හජබ්බාවේ හෙවත් අක්ෂරයන්හි ශාන්තුවරයා ලෙසයි. ගමේ දුප්පත් පවුලක උපන් මංගලාරුගේ කුඩා කලපටම සිහිනය වූයේ නගරයට ගොස් බීඩියෝතා අතට කීයක් හෝ සොයා ගැනීමයි. එහෙත් ඔහුගේ දෛවය ඔහු බීඩියෝතන්නෙකු වෙනුවට දොඩම් වෙළෙන්දුකු බවට පත් කළේය. ඒ කලකට ඉහතදී දොඩම් වෙළෙන්දෙකු ලෙස කල දවස ගෙවන මංගලාරුගේ අරමුණ වෙනස් කළ දිනයක් එළඹුණේ ඒ අතරවාරයේදී. මම කවදාවත්ම පාසල් ගොස් නැහැ. කුඩා කල දුප්පත්කම මා දොඩම් වෙළෙන්දෙකු ලෙස ජීවිතය ගෙන යාමට තල්ලු කළා. දිනක් මා දොඩම් විකුණමින් සිටිද්දී මා වෙතට පැමිණි සංචාරකින් දෙන්නේ මගෙන් දොඩම් ගෙඩි කීපයක් ගැනීමට මිලවීම සුවා. ඔවුන් මා හා කතාබහ කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒත් මට භාෂාව නොදැනීම නිසා ඔවුන්ට පිළිතුරු දීමට නොහැකි වුණා. සංචාරකයින් මගෙන් දොඩම් මිලදී නොගෙනම යන්න ගියා. ඇත්තෙන්ම මට ඒ සිද්ධියෙන් පස්සේ ඇති වුණේ ලැජ්ජාවක්. මට ඒ සුළු දෙයටත් පිළිතුරු දී ගන්න බැරි වුණේ ඉංග්‍රීසි වචනයක්වත් නොදන්නා නිසායි. තමන් එදාලද අත්දැකීම යලි කිසිවෙකුට සිදු නොවිය යුතුයයි සිතූ මංගලාරුගේ ජීවිතාරමුණ වෙනස් වූයේ තැන් පටන්. ඔහු එදා දැඩි තීරණයක් ගත්තා. මං අපේ ගමේ පොඩි එවුන්ට හොඳින් අධ්‍යාපනයක් ලබා දීමට ගමට පාසලක් බිහි කරන්න යයි තීරණය කළා. එදා පටන් ඔහු තමාව පේන සෑම සතයක්ම ගමේ දරුවන්ට පාසලක් සෑදීම සඳහා එකතු කරන්නට වූවා. මංගලාරුද තිදරුපියෙකි. ඔහුගේ මේ තීරණයක් සමග ඒ දරුවන්ටද ජීවිතය තවත් දුෂ්කර වූවාය. ඒ පියා තමා උපයන සෑම සතයක්ම තමා අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමලා එකතු කරන්න වූ බැවින් මංගලාරුගේ බිරිඳ මයිමෝනාය සැමියා මේ කරන දෙයින් එදිනෙදා කන්න බොන්න තියෙන දේද හිඟවෙද්දී ඇය කංකෙදිරි ගන්නට වූවා. එහෙත් මංගලාරු සිය බිරිඳට සාවධානව කරුණු පැහැදිලි කර දෙද්දී ඇයද නිහඬවම සැමියාට සහයෝගය දීමට අදිටන් කරගත්තා. 1999 වසර වෙද්දී මංගලාරුගේ සිහිනය සැබෑවක් වීම ආරම්භ විය. ගමේ අවිධිමත් පාසලකට අනුබද්ධව ඔහු මුලින්ම පාසල ආරම්භ කරද්දී එහි අකුරු කිරීමට පැමිණියේ දරුවන් 28 දෙනෙකි. පාසලේ සාර්ථකත්වයත් සමග අකුරු කිරීම සඳහා එහි පැමිණෙන්නට වූ දරු සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගියේය. තමා වහාම තම පාසලේ ඉඩ පහසුකම් වැඩි දියුණු කළ යුතු බව මංගලාරුවට වැටහෙන්නට විය. ඔහු තව තවත් ඉතිරි කරන්නට වූයේය. උපයන හැම සතයක්ම ටිම්බලේකයකට මිස කටට නොයෑමට වග බලාගත්තේය. ඒ අනුව ඔහුට 2004 වෙද්දී ඉඩම් සත 50ක් මිලදී ගැනීමට අවස්ථාව ලැබුණි. ඉන්දියාවේ ඉඩම් අනින්නේ සතවලිනි. තමිල්නාඩුවේ සහ කේරළයේ ඉඩම් අක්කරයක් සත 100කට සමානයි. ඒ අනුව මංගලාරු මිලට ගත් ඉඩම් ප්‍රමාණය අක්කර භාගයක් පමණ වෙතැයි අනුමාන කළ හැකියි. එහෙත් ඉඩමක් තිබූ පමණින් පාසලක් ආරම්භ කළ නොහැකිය. මංගලාරු මීළඟට කළේ පාසල ආරම්භ කිරීම සඳහා ආධාරපතා දේශපාලඥයන් දානපතීන් හා ධනතුන් සොයා යෑමයි. ඔහු ගමේ ගෙයක් පාසා යමින් ආධාර එකතු කළේය. මම දිනක් පාසල සඳහා ආධාරපතා ධනවතුන්ගේ නිවසකට ගියා. එහිදී මා පැමිණි කාරණය පැවසූ පසු මට ආධාර දීම වෙනුවට බල්ලන් උසිගැන්නුවා. එසේ පැවසුවත් එවැනි දෙයින් පසුබට වූයේ ඔහු නොවේ. ඉන් ඔහු තවත් ධෛර්යමත් වූයේය. ක්‍රමයෙන් පාසල් ගොඩනැගිල්ල සඳහා මුදල් එකතු කරගත් ඔහු කුඩා ප්‍රාථමික පාඨශාලාවක් එම ඉඩමේ ඉදි කළේය. පාසලේ ඉදිකිරීම් කරන කාලයේදී ඔහු දොඩම් වෙළඳාමට නොගියේය. පාසල සෑදීම සඳහා ආධාර දුන්නේය. මංගලාරුගේ වැඩිමාල් පුත්‍රයා මේ කාලයේ පාසල් වැඩබිමේ කම්කරුවෙක් ලෙස වැඩ කරමින් උපයා ගන්නා සොච්චම් මුදල ඒ අවධියේ ඒ පවුලේ එකම ආදායම විය. වරක් මංගලාරු දින කීපයක්ම වැඩට නොපැමිණියේ වැඩබිමේ උඩකින් ඇදවැටීම නිසා උකුළු වැටේ බිඳීමට ලක්වීමෙන්. එය සුව වූ විගස ඔහු යළි වැඩබිමට බැස්සේය.
මේ කාලයේ වෙද්දී මාධ්‍යද මොහු ගැන තොරතුරු දැන සිටියේය. හෝසා දිනන්නා නමින් කන්නඩ භාෂාවෙන් පළ කෙරෙන පුවත්පත පළමුවෙන්ම මංගලාරු ගැන ලිපියක් පළ කළේය. එම පුවත්පතම 2004 වසරේදී ඔහුට ඒ වසරේ මිනිසා යන සම්මානයද පුද කළේය. ඉන්පසු CNN සේවයේ 2009 වසරේදී ඔහු නියම වීරයෝ යන සම්මානයෙන් පිදුවේය. මංගලාරු ඉන්ලද රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගයේද පාසල ඉදිකිරීම සඳහා යෙද වීය. ඒ සමගම මංගලාරු මේ කරගෙන යන සත්කාරය කෙරෙහි කාගෙත් නෙත් යොමු වන්නට විය. ඔහුගේ පාසල සඳහා ආධාර ගලා එන්නට විය. දැන් පාසලට අයිති ඉඩම අක්කර 1හමාරකි. දරුවෝ 150ක් එහි ඉගෙනුම ලබයි. මගේ යුතුකම මං ඉෂ්ට කළා. ඒ පාසල දැන් රජයටයි අයිති. සෑම ආගමකම ළමයි දැන් එහි ඉගෙන ගන්නවා. ඒ ගැන මට සතුටුයි. යනුවෙන් මංගලාරු පවසයි. මංගලාරුට දැන් ඇත්තේ ඉහළ පිළිගැනීමකි. යනෙන හැමතැනම ඔහු හොඳින් හඳුනයි. පාසල රජයට බාර දුන් දිනේට පසු දිනම ඔහු යලි මගඩ බැස්සේ දොඩම් වෙළඳාම සඳහායි. ඔහුගෙන් දොඩම් මිලදී ගන්නා අය දැන් කේවල් නොකරති. මාස්පතා පාසල සඳහා සුළු මුදලකින් හෝ ආධාර කරන්නෝද එමටයි. එපමණක් නොව මංගලාරුට නිතිපතා ලැබෙන ආරාධනාද නිමක් නැත. පළාතේ විශ්වවිද්‍යාල ඔහුට ආරාධනා කරන්නේ සිසුන් ධෛර්යමත් කරමින් දේශනා පැවැත්වීමටයි. එහෙත් ඔහු ඒ කිසිවකින් හිසුදුම්මා ගත්තේ නැත. පාසල ඔහුගේ නමින් නම් කිරීමට යෝජනා වෙද්දී ඔහු එය ප්‍රතික්ෂේප කළේ නිහතමානීවයි. වරක් ඉන්දියාවේ එක්සත් ක්‍රිස්තියානි සංගමය ඔවුන්ගේ නත්තල් වැඩසටහනක් සඳහා ආරාධනා කිරීමට මංගලාරු දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය නොහැකි විය. අවසානයේ මංගලාරුගේ පුත්‍රයා සම්බන්ධ කර ගැනීමට ඔවුන් සමත් වූහ. තාත්තා මේ දිනවල ඉන්නේ රෝහලේ. තාත්තාට හොඳට මස්සනීපයි, පුතා පැවසුවේය. මේ පිළිබඳව සොයා බැලු විට දැනගනු ලැබුවේ ජීවත්වීමට හරිහමන් තැනක්වත් නොමැතිකමින් තිසර වහලක් නොමැතිව මංගලාරු තදබල් ලෙස අසනීප වැති බවයි. මංගලාරු මේ සියල්ල කර ඇත්තේ තමන්ටද ඉන්න හිටින්න හරිහමන් තැනක්වත් නොමැතිවයි. සියල්ල පාසල සඳහා වැය කිරීමේ හේතුවෙන් ඔහු අතේ සතයක්වත් ඉතිරිව නැත්තේය. මේ බව දැනගත් ජනහිතකාමී සංවිධානයක් තමන් සතු සියල්ල අනුන්ගේ යහපත වෙනුවෙන් වැය කළ මේ උදාර මිනිසා වෙනුවෙන් නිවහනක් ඉදිකිරීමට තීරණය කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ 15ක වියදමෙන් මාස 4ක් වැනි කෙටි කලකදී මංගලාරු වෙනුවෙන් නිවසක් ඉදි කළ ඒ සංවිධානය පසුගිය දිනක එම නිවස මංගලාරුට පරිත්‍යාග කළේය. මේ සඳහා කර්ණාටක ප්‍රාන්ත රජයේ නොමසුරු ආධාරද ලැබුණි. කෙසේ වුවද මංගලාරුගේ පරිත්‍යාගශීලී සිතට පාසලක් ඉදි කළ පමණින් සැනසීමක් ලැබේ දැයි සිතිය නොහැක්කේ ඔහු මීළඟට සිය ගමට රජයේ විශ්වවිද්‍යාල පාසලක් ඉදිකිරීම සඳහා කටයුතු යොදාගෙන යන බැවිනි. අලුත්ම ගොසිප් දාපු ගමන් දැනගන්න දැම්ම අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක අනිත් යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්නත් එපා.